මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ CNC laser engraving. එහෙම නැත්නම් laser printing machine එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් ගොඩක් ගැන. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඔයාලට laser engraving එහෙම නැත්නම් laser printing machine එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ machine එක ඔයාලට ලංකාවේ මිලදී ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඒක ඔයාලට හොයලා බලන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේ machine එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ machine එකක් හදා ගන්න ඇත්තම ගත්තොත් Arduino එකක් ඊට පස්සේ laser head එකක් ඊට පස්සේ stepper motors මේ වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ මේ components වල electronic shop එකකින් අරගෙන මේ YouTube එකේ වරතරන් tutorials තියෙනවා මමත් links දාලා තියෙනවා ඉතින් මේවා බලලා මේ ආකාරයෙන් හදා ගන්න පුළුවන් මේ stepper motors වෙනකොට පරණ CD drive එකක් වුණත් use කරලා හදන්න පුළුවන් මේ මම දැක්කා YouTube videos ගොඩක් තියෙනවා ඉතින් මේක මේ setup එක හදාගත්තට පස්සේ මේ Arduino එකට මේ program එක ගහලා SGBRL කියලා තියෙනවා software එකක් මේ software එක අරගෙන ඔයාලට ඊගාවට කරන්න තියෙන්නේ තමන්ට print කරගන්න අවශ්‍ය එක png format එකකින් වගේ මේකට දාලා ඊට පස්සේ ඔයාලට මේකෙන් print එකක් ගන්න පුළුවන් අවශ්‍ය ඔයාගේ lee එක එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය වෙන වෙනත් plastic වගේ material ලම්න ඔයාලට අවශ්‍ය වෙන ඕන material එක print එක ගන්න පුළුවන් ඉතින් මේක තමයි තාක්ෂණය ඉතින් මේකේ laser head එකේ power එක ගැන අපි සැලකිලිමත් වෙන ඕනේ ඉතින් මේක power එක වෙනස් කරාම අපිට ඕන නම් මේක laser print එකට එහා ගිය laser cutting වලටත් යන්න පුළුවන් ඉතින් මේකෙන් කරන්න පුළුවන් නිෂ්පාදන ගැන කතා කරොත් ඔයාලට පුළුවන් photo print කරන්න මොකක් හරි wood material එකක් අරගෙන ඔයාලට photo print කරලා සර්නීස් විදියට දෙන්න පුළුවන් ඉතින් ඒ වගේම ඔයාලට මේකෙන් විවිධ games නිර්මාණය කරන්න පුළුවන් card pack එකකුණත් මේකෙන් print කරන්න පුළුවන් key tags එහෙම නැත්නම් key chains ඔයාලට මේකෙන් හදන්න පුළුවන් earrings ornaments විවිධ වර්ගයේ පැලඳුම් නිර්මාණය කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේකෙන් bookmarks වගේ දේවල් පුළුවන් සර්නීස් පුළුවන් විවිධාකාරයේ ඉතින් ඔයාලට මේ මුල්තැන්ගේ භාවිතා වෙන විවිධ උපකරණ හදන්න පුළුවන් හැඳි ගැරපු හදන්න පුළුවන් cutting board වගේ දේවල් print කරන්න පුළුවන් මේක භාවිතා කරලා ඉතින් ඒ වරම ඔයාලට පුළුවන් wall designs එහෙම නැත්නම් wall deck item කියන බිත්ති සැරසුම් කරන්න විවිධ නිර්මාණ ඒ වගේ දේවල් ඔයාලට හදන්න පුළුවන් book covers එහෙම නැත්නම් පොත්වල පිටකවර වලට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් business cards print කරන්න පුළුවන්. විවිධ instrument වල මේක print අරගෙන වාට එක විකුණන්න පුළුවන්. ඉතින් ඒ වගේම විවිධ දැන්වීම් පුරු වගේ දේවල් හදන්න පුළුවන්. ඔයාලට awards එහෙම නැත්නම් සම්මාන වගේ දේවල් මේකෙන් හදන්න පුළුවන්. ඔරලෝසු හදන්න පුළුවන්. ඉතින් මේ ටික මම ඔයාලට කිව්වේ ඔයාලට අදහසක් ගන්න. ඒ වුණාට මෙතනින් එහාට ඔයාලට හිතා කරන්න පුළුවන් නිෂ්පාදන අතිශය ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට මේක භාවිතා කරන මැටීරියල් එක වෙනස් කරන්න පුළුවන්. මේ බෝඩ්ස් විවිධ ප්ලයිවුඩ් වගේ මැටීරියල් නැත්නම් විවිධ ලී වර්ග වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ නැත්නම් සමහර ලෝහ වර්ග වල මේක print කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට කරන්න පුළුවන් විවිධ නිෂ්පාදන රාශියක් තියෙනවා. ඉතින් ඔයාලට මේකේ සැලකිලිමත් වෙනවනේ මේක කල්පවත්ම. එහෙම නැත්නම් මේක wood වලින්මයි කරනවා. මේකට වාර්නිෂ් එහෙම නැත්නම් සීල් එකක් ආලේප කරලා. ඉතින් ඒ වගේ මේක ෆිනිෂින් එක හොඳ ෆිනිෂින් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් හදුවොත් ඔයාලට මේක high value price එකකට මාත් දෙන්න පුළුවන්. හොඳ මාකට් එකකට අරගෙන යන්න පුළුවන්. මේකට දැනට ලංකාවේ දැන් ට්‍රෙන්ඩ් එකේ මැද වගේ යන්නේ. නම් ඉස්සරහට ලොකු ට්‍රෙන්ඩ් කියනවා. ඔයාලට මේ මාකට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් මේ වගේ අලුත් ප්‍රොඩක්ට්ස් ගොඩකට. ඉතින් මේ නිෂ්පාදන අලෙවි කරන්නේ කොහොමද කියන එක ගත්තොත් එහෙම ඔයාලට මම රෙකමන්ඩ් කරනවා සෝෂල් මීඩියා වලින් යන්න මොකද ඔයාලට ලොකු මාකට් එකකට ඉක්මනට අප්‍රෝච් කරන්න පුළුවන් මෙතනට තමයි ඉතින් ඔයාගෙම කියලා පේජ් එකක් පටන් අරගෙන පොඩ්ඩක් ඔයාගේ අලුත් ටිකක් ෂෙයා අසාර අරගෙන ඊට පස්සේ ටික 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 ඔයාගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා දාලා පොඩ්ඩක් මුලින් ඔෆර්ස් තියලා ඒ වගේ ස්ට්‍රැටජි එකක් භාවිතා කරන්න පුළුවන් මේ වගේම ඔයාලට පුළුවන් මේ වගේ නිෂ්පාදන අලෙවි කරන අලෙවි සැල් වලට ගිහිල්ලා මේ ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න ඒගොල්ලොත් එක්ක කතා කරලා ඉතින් එයාලට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් මොනවාරි තියෙනවනේ ඒගොල්ලන් අහගෙන ඒවා හදලා දීලා මේ වගේ ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන්න ඉතින් මම හිතනවා ඔයාලට යම් අවබෝධයක් එන්නති කියලා මොන හරි ගැටලු තියෙනවා නම් යොමු කරන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට මොකක් හරි දැනගන්න අවශ්‍ය වෙන මොකක් හරි ව්‍යාපාර දසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම එකට වීඩියෝ එකක් දෙන්නම් පුළුවන් ඉක්මනට. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න ජය වේවා.